මම අද ඔබට කියන්න යන්නේ කැටිවැහි වලාකුලක් කියන්නේ මොකක්ද කියලා. මම මුලින් කරපු වීඩියෝ දෙකේම වලාකුළු ගැන කරපු වීඩියෝ එකෙත් අකුණු ගැන කරපු වීඩියෝ එකෙත් කියන දෙකේම මේ කැටිවැහි වලාකුළු ගැන සඳහන් වුණා. එහිදී සඳහන් වුණා අකුණක් ඇති කරන්න පුළුවන් වෙන්නේ කැටිවැහි වලාකුළකට පමණයි කියලා. ඒ වගේම වලාකුළු වල රජු ලෙසත් මම ඒ හැඳින්වුවා මතකයි. ඉතින් මේ වීඩියෝව වෙන් වෙන්නේ ඒ වලාකුළු වල රජු ගැන කතා කරන්න. කාලගුණය, දේශගුණය සහ විද්‍යාව ගැන මේ වගේ රසබර තොරතුරු දැනගන්න, ඉගෙන ගන්න, අපේ channel එක subscribe කරලා තියාගන්න, ඒ වගේම මේ වීඩියෝව ලයික් කරන්නත්, යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. හොඳයි, අපි කැටිවැහි වලාකුළු වලට එමු. වලාකුළක් හැදෙන්න ජල වාෂ්පත්, මේ ජල වාෂ්ප සිසිල්වන්න ක්‍රමයකුත් අවශ්‍යයි. ඒ ජලවාෂ්ප පෘථිවිය මත තිබෙන සුවිශාල ජල ප්‍රභවයන්ගෙන් ඕනෑතරම් වායුගෝලයට සැපයෙනවා. සාගර, විල්, ගංගා, ජලාශ මේ ආදී නොයෙකුත් ජල ප්‍රභව මේ සඳහා උදාහරණ. නමුත් මේ ජලවාෂ්ප එක්තරා මට්ටමක් යනතෙක් වාතයට පුළුවන් වාෂ්ප විදියටම දරාගන්න. මෙයට බලපාන්නේ ඒ වාතයේ ඒ අවස්ථාවේ තිබෙන උෂ්ණත්වය. මේ උෂ්ණත්වය ඉහළ යන්න යන්න වාතයට දරාගත හැකි ජලවාෂ්ප ප්‍රමාණය ඉහළ යනවා. නමුත් යම් මොහොතක් එනවා තවදුරටත් වාතයට එකතු වෙන ජලවාෂ්ප වායුවක් ආකාරයෙන්ම රඳා පවතිය නොහැකි. එතකොට වාතය ජලවාෂ්පවලින් සම්තෘප්ත වුණායයි කියවෙනවා. මේ සම්තෘප්ත අවස්ථාවෙන් පස්සේ තවදුරටත් එකතු වෙන ජලවාෂ්ප සියල්ලම ද්‍රව බිඳිති හැටියට ඝනීභවනය වෙන්න පටන් ගන්නවා. මේ ඝනීභවනී ක්‍රියාවලියේ ආරම්භය තමයි වලාකුළක් සෑදීමේ ක්‍රියාවලියේ ආරම්භය වෙන්නේ. වෙනත් වචනවලින් කියනවා නම් වලාකුළක් යනු ඝනීභවනය වූ ජලබිඳිති හෝ වායුගෝලයේ බොහෝ ඉහළින් පවතින විට අයිස් ස්ඵටික වලින් යුතු සුවිශාල පොදියකට. මේ වලාකුළු වායුගෝලයේ සෑම තැනම පිහිටන්නේ නැහැ. වලාකුළු සාමාන්‍යයෙන් බිහිවෙන කලාපයක් වායුගෝලයේ තිබෙනවා. මේ කලාපය තමයි අපි පරිවර්තී ගෝලය නමින් හඳුන්වන්නේ. පරිවර්තී ගෝලයේ පහළම, ඒ කියන්නේ පොළොව මට්ටමේ ඉඳලා ඉහළ පරිවර්තී සීමාවට යනකන්ම වලාකුළු හැදෙන්න පුළුවන්. පරිවර්තී සීමාවෙන් ඔබ්බෙත් යම් යම් විශේෂ වලාකුළු වර්ග පවතින පුළුවන්. ඒත් මේ වීඩියෝවේ අරමුණ ඒ ගැන කතා කිරීම නෙවෙයි. පරිවර්තී ගෝලයේ මේ විදියට වලාකුළු හැදෙන්න තියෙන ප්‍රධානම සාධකය තමයි වායුගෝලයේ ඉහළට යනකොට ක්‍රමයෙන් උෂ්ණත්වය අඩුවීම. වලාකුළු හැදෙන්න ඒ කාරණේ අතිශයින්ම වැදගත්. වායුගෝලයේ ඉහළට යන විට උෂ්ණත්වය අඩුවෙනවාය කියන කතාව ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. ඉතින් මේ ක්‍රමයෙන් උෂ්ණත්වය අඩුවෙමින් වායුගෝලයේ ඉහළ නගින සැහැල්ලු ජලවාෂ්ප සහිත වාතය යම් මොහොතකදී තමාට දරාගත හැකි උපරිම ජලවාෂ්ප ප්‍රමාණය දරාගෙන සිටින්නෙක් බවට පත්වෙනවා. මේ අවස්ථාවේදී වාතයේ උෂ්ණත්වය එහි තුෂාරාංක උෂ්ණත්වයට සමාන වුණායයි හැඳින්වෙනවා. ඒ මොහොතේ සිට වලාකුළ බිහිවීම ආරම්භ වෙනවා. වාතය වායුගෝලයේ ඉහළට යන්න යන්න උෂ්ණත්වයෙන් අඩුවෙන නිසා සහ පෘථිවිය මතුපිට ඇති උෂ්ණත්වයෙන් වැඩි වාතය නිරන්තරයෙන් මේ ඉහළ නගින වායුධාරාවන්ට සැපේන නිසා හොඳ උණුසුමක් සහ ආර්ද්‍රතාවක් ඇති දිනවලදී වලාකුළු නොනවත්වාම බිහිවෙන්න පුළුවන්කම තියෙනවා. පොළවට මදක් උසින් බිහිවීම ආරම්භ වෙන සමහර වලාකුළු මෙම නොනවතින ජලවාෂ්ප සැපයීම නිසා පරිවර්තී ගෝලයේ කෙළවර තෙක්ම ඉහළට වැඩෙන්න හැකියාව ලබනවා. මෙවැනි පරිවර්තී ගෝලයේ කෙළවර තෙක්ම වර්ධනය වෙන කිලෝමීටර් 15ක් පමණ උසින් යුතු වලාකුළු තමයි කැටි වැහි වලාකුළු නමින් හැඳින්වෙන්නේ. මේ වලාකුළු අනෙකුත් කැටි වලාකුළු වලින් වෙන්කර හඳුනාගත හැකි විශේෂ ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා. ප්‍රථමයෙන්ම මේ වලාකුළු බොහොම දැවැන්තයි. ඔබට ඒ බව දැනටමත් අවබෝධ වෙලා ඇති. ඔබ හරියටම මේ වලාකුළක් යට හිටියොත් ඔබට ආසේ ඉතා විශාල කොටසක් මේ වලාකුළෙන් වැසී ඇති බව දිස්වේවි. ඒ වගේම ඈතක සිට මේ වලාකුළ දෙස බැලූ විට එහි ඇති සුවිශේෂී හැඩයනුත් ඔබට මේ වලාකුළ හඳුනාගත හැකියි.
හොඳින් මෝරන ලද කැටි වැහි වලාකුලක ඉහලින් කම්මල් කරුවෙක්ගේ කිනිහිරයක් හැඩයෙන් යුත් සුවිශේෂී පිහිටීමක් තිබෙනවා. මේ හැඳින්වෙන්නේත් ඇන්විල් එකක් නැතහොත් කිනිහිරයක් ලෙසමයි. මෙසේ වීමට හේතුව තමයි පරිවර්තී ගෝලයේ සීමාව දක්වාම වලාකුල වර්ධනය වුණාට පසු තවදුරටත් එයට සිරස් දිශාවට වර්ධනය වීමට අවකාශයක් හිමි නොවීම. පරිවර්තී සීමාවෙන් ඔබ්බට වායුගෝලයේ උෂ්ණත්වය තවදුරටත් පහත වැටීම නතර වී යාම තමයි මේට හේතුව වන්නේ. ඉතින් ඉන් ඔබ්බට මේ වලාකුලට නිර්මාණය වීමට හැකියාවක් නැහැ. එනිසා තිරස් දිශාවට සමතලව කාපට් එකක්, මෙට්ටයක්, එහෙම නැත්නම් කලාලයක් වගේ එය අහසේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ තිරස් දිශාවට වන වර්ධනය තමයි ඔබට කම්මලක කිනිහිරයක් වගේ දිස්වන්න පටන් ගන්නෙ. ඊට අමතරව මෙවැනි කැටි වැහි වලාකුලක් තමන් අවට බිහි වී ඇති බව හඳුනාගත හැකි ලෙහෙසිම ක්‍රමය තමයි විදුලි කෙටීමක දර්ශනයක් හෝ ගෙරවුම් හඬක්. මක්නිසාදයත් විදුලි කෙටීම, ගෙරවීම හා අකුණු ඇති කරන්නට සමත් වෙන්නේ මේ වලාකුළු වර්ගයේ මගින් පමණයි. කැටිවෙහි වලාකුලක ප්‍රධාන වශයෙන් සුළං ධාරා වර්ග දෙකක් පවතිනවා. ඒ තමයි පහතින් එන රත් වූ වාතය ඉහළට ගෙන එන හා වලාකුළට ජලවාෂ්ප සපයන උඩු සුළං ධාරාව සහ නැවත ඉහළ සිට පහළට වේගයෙන් හමා එන යටි සුළං ධාරාව. මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ සුළං ධාරා දෙක මගින් ඇති කරන කැළඹීම නිසා වලාකුළ තුල තිබෙන අයිස් පටික එකිනෙකා අතර වේගයෙන් ඝට්ටණයට භාජනය වෙනවා. මෙම අයිස් කැබලි ඝට්ටණය නිසා එහි ආරෝපණ ධන හා ඍණ ලෙස වෙන්වෙන්ව පටන් ගන්නවා. මෙහිදී ධනාරෝපණ වලාවේ ඉහළ කොටසෙත් ඍණාරෝපණ වලාවේ පහළ කොටසෙත් එක් රැස්වීම නිසා විශාල විද්‍යුත් අසමතුලිතතාවයක් වලාකුළ තුල හට ගැනෙනවා. මේ නිසා විද්‍යුත් චුම්බක ප්‍රේරණය මගින් පොළොව මතුපිට ධන ලෙස ආරෝපණය වෙනවා. බොහෝ විට මෙසේ ධන ලෙස ආරෝපණය වෙන්නේ හරියටම වලාකුළට යටින් නැති පොළොවයි. එයට ඈතින් නැති පොළොව ඍණ ලෙස ආරෝපණය වීමත් මෙමගින් සිදුවෙනවා. මේ ආරෝපණ වෙනස නිසා දැන් හැකියාව තිබෙනවා වලාකුළු සහ අනෙකුත් වලාකුළු අතර, වලාකුළු තුල හෝ වලාකුළු සහ පොළොව අතර විද්‍යුත් විසර්ජනයන් හට ගැනීමට. මේ විද්‍යුත් විසර්ජනයන් හරහා ආරෝපණ හුවමාරු වීම තමයි අකුණක් ලෙස හැඳින්වෙන්නේ කියලා පෙර වීඩියෝවකින් මා ඔබට කිව්වා, ඔබට මතක ඇති. අකුණු වලට අමතරව ධාරානිපාත වර්ෂා, හේල් නමින් හඳුන්වන අයිස් කැටවැහි, මයික්‍රෝබර්ස් නමින් හඳුන්වන ෂණික තද සුළං ධාරා, ටෝනේඩෝ නමින් හඳුන්වන ප්‍රබල කෙටිකාලීන වායු සුළි ඇතිකිරීමේ හැකියාවක් ඇත්තේ මෙම කැටිවැහි වලාකුළු වලටයි. ශ්‍රී ලංකාවේ නම් ටෝනේඩෝ ඇති කළ හැකි තරම් ප්‍රබල කැටිවැහි වලාකුළු ඉතාම කලාතුරකින් තමයි ඇති වෙන්නේ. මෙවැනි ටෝනේඩෝ ඇති කළ හැකි වලාකුළු වර්ගයට විශේෂ නමකුත් තිබෙනවා. එනම් සුපර් සෙල්ස් නොහොත් සුපිරි සෛල වලාකුළු යනු වෙනුයි. කැටිවැහි වලාකුළු වර්ග කිහිපයකින් දැකගන්නට පුළුවන්. දැවැන්ත කැටි වලාකුළක් කැටි වැහි වලාකුළක් බවට පත්වන කැටි වැහි වලාවක මුල් අවස්ථාව අපි හඳුන්වන්නේ කියුමියුලොනිම්බස් කැල්වස් යන ලතින් නාමයෙන්. මෙහිදී වලාකුළ තවදුරටත් සිරස් දිශාවට වර්ධනය වීම ඇනහිටින අතර වලාකුළේ මුදුන ක්‍රමයෙන් පැතලිවීමට ගන්නවා. මේ අවස්ථාවේදී තවම අකුණු ඇති කිරීමට තරම් හැකියාවක් කැටි වැහි වලාකුළකට ඇත්තේ නැහැ. ඉන්පසු මෙය තවදුරටත් මෝරා ගොස් තිරස් දිශාවට කිඩිහිරක වැනි කොටස වර්ධනය වන විට මෙය කියුමියුලොනිම්බස් කැපිලේටස් නොහොත් පූර්ණ කැටිවැහි වලාකුළක් බවට පත් වෙනවා. දැන් මේ වලාකුළ අකුණ ඇති කිරීමට සමත්. මෙවැනි කැටිවැහි වලාකුළකට ඇත්තේ මිනිත්තු 30ක පමණ ආයු කාලයක් පමණයි. ඉන්පසු එය වායුගෝලය තුළ කැඩී බිඳී විසරණය වී යනවා. ඔබට පැය කිහිපයක පමණ කාලයක් දිග්ගු අකුණු සහිත වර්ෂාවකට මුහුණපාන්නට සිදු වුණා නම් එසේ වන්නේ මෙවැනි වලාකුළු නැවත නැවතත් නිර්මාණය වී වර්ෂාව ඇති කරන අවස්ථාවක් තුළයි. මෙවැනි අවස්ථාවක් මල්ටිසෙල් නොහොත් බහුසෛල අකුණු කුණාටුවක් ලෙස හැඳින්වෙනවා. ඊට අමතරව කැටිවැහි වලාකුළේ ඉහළට ඇදෙන උඩුසුළං ධාරාව භ්‍රමණය වෙමින් ඉහළ නගින අවස්ථාවකුත්
ඉතාම හොඳින් වර්ධනය වූ මෙවැනි වලාකුල් තුළ දකින්නට පුළුවන්. මෙවන් භ්‍රමණය වෙමින් ඉහළ නගින උඩුසුලං ධාරාවන් සහිත වලාකුළු තමයි මා පෙර සඳහන් කළ සුපිරි සෛල වලාකුළු නමින් හැඳින්වෙන්නේ. මේවා බොහෝ දුරට ඇතිවෙන්නේ දැවැන්ත ගොඩබිම් සහිත ඇමරිකානු මහද්වීපය, ඕස්ට්‍රේලියාව, දකුණු ඇමරිකාව වැනි ප්‍රදේශ ආශ්‍රය කරගෙනයි. ශ්‍රී ලංකාවට මේවායින් නිතරම බලපෑමක් ඇත්තේ නැහැ. ඔබ කැටිවැහි වලාකුලක් ඇති බවට අහසේ දුටුවහොත් හෝ ගොරවන හඬකින් අහසම ඒ බව ඔබට ඇඟවුවහොත් ඔබ වහාම කල්පනාකාරී විය යුතුයි. මොකද අකුණු ඇතිවීමේ හා එමගින් ඔබට හෝ ඔබේ පවුලේ අයට, දේපළවලට, මිතුරන්ට, සුරතල් සතුන්ට ආදි වශයෙන් ඔබේ සමීපතමයන්ට සහ නොයෙකුත් පාර්ශ්වවලට අනතුරු ඇතිවීමේ හැකියාව වලාකුල පහව යන තෙක්ම ඉවත්ව යන්නේ නැහැ. එවැනි අවස්ථාවක ඔබ වහාම කළ යුතු කාරණය තමයි හොඳින් ආවරණය වූ ගෙදරකට, එහෙමත් නැත්නම් වාහනයක වැනි ස්ථානයකට වහාම ළඟාවීම. සෑම කැටි වලාකුලක්ම කැටි වැහි වලාකුලකට වර්ධනය වන්නේ නැහැ. එසේම සෑම කැටි වැහි වලාකුලක්ම අකුණු නිර්මාණය කළ හැකි පූර්ණ කැටි වැහි වලාකුලක් තත්ත්වයට වර්ධනය වන්නේත් නැහැ. පූර්ණත්වයට පත් වූ කැටි වැහි වලාකුලකින් වුවත් ඔබට හානිගෙන දෙන ආකාරයේ අකුණු ප්‍රහාරයක් බොහෝ දුරට ඇති නොවෙන්නට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම වලාකුළු තුළ හටගන්න අකුණු වලින් බොහොමයක් ඇතිවෙන්නේ වලාකුළු සහ තවත් වලාකුළු අතර සහ එම වලාකුළු තුළම පමණයි. නමුත් කිසිවක් නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි. ඔබ කිසිසේත් බලාපොරොත්තු නොවන මොහොතක අකුණකින් ඔබට හානියක් වීමේ හැකියාවක් තිබෙනවා. එබැවින් ඉතාම නුවණට හුරු දේ තමයි ඔබ හැකිතරම් ආරක්ෂා වීම. ඉතින් මේ තමයි මේ වීඩියෝවේ අවසානය. ඔබ කැටිවැහි වලාකුළු වගේම අකුණු ගැනත් යම් දුරකට හොඳ දැනුමක් මෙමගින් ලබා ගන්නට ඇති. තවත් දිනක මෙවැනිම අධ්‍යාපනික වටිනාකමක් රැගත් වීඩියෝවකින් ඔබව හමුවීමට මා සූදානම්. එතෙක් මේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. එහෙනම් ගිහින් එන්නම්.